අවසරයි අද දවසෙත් අපි අංගුත්තර නිකාය සූත්‍ර පොත් හාසය ඇසුරෙන් කරන සූත්‍ර පන්තිය තමයි දැන් සම්බන්ධ වෙලා සිටින්නේ. ඉතින් අද දවසෙත් අපි අංගුත්තර නිකාය හතර පොත් හාසයේ තියෙන සූත්‍ර දේශනාවක් තමයි ඉගෙන ගන්න. එතකොට අපි ඉස්සල වතාව ඉගෙන ගත්තා සාරාණීය වර්ගයේ තියෙන සූත්‍ර තමයි මේ දවස්වල ඉගෙන ගන්න. ඉස්සර දවසේ අන්තිමට ඉගෙන ගත්තා බද්ධක කියන සූත්‍රය. ඒතර යහපත් මරණය සහ අයහපත් මරණය ගැන වදාළ දේශනය. ඉතින් භික්ෂුවක් අයහපත් ආකාරයෙන් කලුරිය කරන විදිහත් යහපත් විදිහට කලුරිය කරන විදිහත්. ඊට පස්සේ දේශනාවෙත් තියෙන ඒ වගේම කරුණක් අනුත්ප්ප කියන සූත්‍රය පසුතැවීම ගැන වදාළ දෙසුම්. සූර පසුතැවීමෙන් යුක්තව මරණයට පත් වෙන්නේ කොයි වගේ කෙනෙක්ද, පසුතැවීමක් නැතුව මරණයට පත්වන්නේ කොයි වගේ කෙනෙක්ද කියන එක ඒ දේශනාවෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒතර භික්ෂුව බාහිර වැඩ කටයුතු ඇලුම් කරනවා නම් ඊට අර පළවෙනි සූත්‍රයේ කීප විදිහටම බාහිර වැඩ කටයුතු ඇලුම් කරනවා නම් ඊට පස්සේ නිතරම කතාවට යොමු වෙලා ඉන්නවා නම් නින්දට ඇලුම් කරනවා නම් පිරිසට ඇලුම් කරනවා නම් ගිහියන් සමග නිතරම ඇසුරක් පවත්වනවා නම් කෙලෙස් ඇදෙන අයුරින් සිටි සිතා ඉන්නවා නම් ආන් ඒ කෙනාගේ කලුරේ කිරීම අයහපත් කර්යයක් අසුන්දර කලුරේ කිරීමක් කියලා දේශනා කළා. ඉතින් යම් අයුරකින් වාසය කරන භික්ෂුව කලුරේ කිරීම පසුතැවිලි ඇති නොකරයිද ඒ අයුරින් භික්ෂුව වාසය කරයි නම් ආයස්මතින් යම් අයුරකින් වාසය කරන භික්ෂුව කලුරේ කිරීම පසුතැවිලි ඇති නොකරයිද ඒ අයුරින් වාසය කරන්නේ කෙසේද? එතකොට පසුතැවෙන්නේ නැති ජීවිතයක් හදාගන්න මරණයටපත් වෙනකොට පසු නොතැවෙන ජීවිතයක් ගත කරන්න ඕන නම් ආන් ඒ කෙනා බාහිර වැඩවලට ඇලුම් කරන්න හොඳ නැහැ කිව්වා. ඒ වගේම අනවශ්‍ය කතාවල් වලට ඇලුම් කරන්න හොඳ නැහැ කිව්වා. ඒ වගේම පිරිසත් එක්ක නිතරම ඇවිල්ලා වාසය බුදුරයන නිතරම සුද්ධ කලාවේ වාසය කරන්න පිරිසත් එක්ක නිතරම වාසය කරන්න එපා. ඊට පස්සේ ගිහියන් එක්ක වාසය කරන්න නිතරම ගිහියන් එක්ක සම්බන්ධකම් පවත්වමින් ගිහියත් එක්ක එකතු වෙලා වාසය කරන්න එපා කිව්වා. ඒ වගේම කෙලෙස් වැඩෙන අයුරින් නිතරම ප්‍රපංච ඇති වෙන ආකාරයෙන් අනුසය වැඩෙන විදිහට කල්පනා කර කර ඉන්න එපා කිව්වා. ආන් එහෙම හිටියොත් ඒ කෙනාගේ කලුරිය කිරීම යහපත් කලුරු කිරීම පසු නොතැවෙන දෙයක් කියලා බුදුරජාණන් වහන්සේ වදාලා නිවනට ඇලී ගියේ මනාකොට දුක් අවසන් කිරීමට හේතු වෙන සක්කාය අත්හලෙයි කියනු ලැබේ කියලා. සක්කායෙන් දුස්තියෙන් පංච උපාදානස්කන්ධයෙන් නිදහස් වෙන්න පුළුවන් කියලා අර පසුතැවෙන්නේ නැති ජීවිතයක් ගත කරන්න පුළුවන් කියලා. ඉතින් ඒ නිසා බුදුරජාණන් වහන්සේ වදාලා මේ කාරණේත් අපි අපේ ජීවිතයට උපකාරයක් කරගන්නට ඕන. නිතරම අපි උත්සාහ කරන්න ඕනේ බාහිර වැඩ කටයුතු වලට ඇලුම් නොකර තමාගේ කටයුතු ටික හොඳින් කරන්න මාසෙ ගන්න ඕනේ. ඒක තමන්ගේ කටයුතු ටික මොනවාද? තමන්ගේ කටයුතු ටික තමයි තමා ගැන හොඳින් විමසීම සහ බලා සිටීම. ඒක තමන්ගේ රූපය ගැන, තමන්ගේ වේදනාව ගැන, තමන්ගේ හඳුනා ගන්න විඥානය ගැන, මේ පංච උපාදානස්කන්ධය ගැන හොඳින් විමසීම සහ බලා සිටින එක තමයි තමන් ගැන
බලනවා කියලා කියන්නේ. ඒකවල තමන් ගැන හොඳට ওই විදිහට පිරික්සා බලනකොට තමන්ට තේරෙන්නේ මොකද්ද? මෙතන තමා කියලා කෙනෙක් නෑ හේතුඵල ධාමයේ ආයිති දෙයක් කියලා ආන්‍යා සක්කාය දිට්ඨියෙන් බැහැර වෙලා එයාගේ මරණය යහපත් මරණයක් බවට පත් වෙනවා කියනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ මරණය ගැන ගොඩක් දේශනා කළා තියෙනවා. මරණයට පත් මරණ සති සූත්‍රය විස්තර කරනවා නේද? ඒකත් අපිට ඉස්සරහට ඉගෙන ගන්න පුළුවන්කම ලැබෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ කරපු ලස්සන දේශනාවක් තියෙනවා නිතර අපි අහලා සුරු දේශනාවක් නකුල පිතු ගෘහපතියාට වදාලා දිසුම කියලා. ඒක ඒ සූත්‍රයේ තියෙන්නේ මේ පොත් වහන්සේ. අංගුත්තර නිකාය හතර පොත් වහන්සේගේ සාරාණීය වර්ගයේ 6 වෙනි සූත්‍රය. මොකද්ද සූත්‍රේ නම? නකුල පිතු සූත්‍රය. නකුල පිතු ගැන අපි අහලා තිනවා නේ. කොහොමද අහලා තියෙන්නේ? නකුල පිතු කියන කෙනා වයසට ගිය කෙනෙක්. ඉතින් දවසක් වයසට ගිහිල්ලා බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා ඇහුවා, ස්වාමීනි දැන් මම වයසට ගිහිල්ලා ඉන්නේ, දැන් බුදුරජාණන් දකින්න හම්බෙන්නේ නැහැ, සංඝයා දකින්න හම්බෙන්නේ නැහැ, මට හරි කනගාටුයි කිව්වා. ඉතින් බුදුරජාණන් වහන්සේ දකින්න හම්බෙන්නේ නැති නිසා මට පසුතැවීමක් තියෙනවා කිව්වා. ඉතින් මම දැන් අසනීප වෙලා ඉන්න නිසා. ඉතින් බුදුරජාණන් වහන්සේ ලස්සන උපදේශයක් දුන්නා, නකුල පිතා කය ලෙඩ වුණාට හිත ලෙඩ කරගන්න එපා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ ඒ විදිහට උපදෙස් දුන්නාට පස්සේ සාරිපුත් මහ රහතන් වහන්සේ මේක නකුල පිතාට විස්තර කරලා දුන්නා. කය ලෙඩ වෙනකොට හිත ලෙඩ කරගන්නේ නැතුව ඉන්න විදිහ. ඒ සූත්‍රය තමයි නකුල පිති සූත්‍රයක වෙන සූත්‍රයක්. ඒතර මේ සූත්‍රයේ තියෙන්නේ වෙන කාරණා ටිකක්. ඒතර ඒත් මරණාසන්න වුණාට පස්සේ කරපු දේශනාව නකුල පිතා. එදා බුදුරජාණන් වහන්සේ වැඩ ඉඳලා තියෙන්නේ බග්ග ජනපදයේ සුන්සුමාරගිරිය බේසකලා කියන මේ බේසකලා වනේ තමයි බුදුරජාණන් වහන්සේ වැඩ ඉඳලා තියෙන්නේ. ඒ සමයේ නකුල පිතු ගෘහපතියා රෝගී වූයේ, දුකටපත් වූයේ, දැඩිසේ ගිලන් වූයේ. ඒ එකල නකුල මාතා ගෘහපති නකුල ගෘහපතියාට මෙසේ පැවසුවා. දැන් මේ නකුල මාතාව තමයි ගිහිල්ලා උපදෙස් දෙන්නේ. දැන් අපි ගොඩ ආදේශනා වෙලා අහලා තියෙන්නේ අසනීපයක් වුණාට පස්සේ එක්ක ආනන්ද ස්වාමීන් වහන්සේ ගිහිල්ලා උපදෙස් දෙනවා. එහෙම නැත්නම් සාරිපුත්තු මහ රහතන් ගිහිල්ලා උපදෙස් දෙනවා. එහෙම නැත්නම් බුදුරජාණන් වහන්සේ ගිහිල්ලා උපදෙස් දෙනවා. එහෙම නැත්නම් ස්වාමීන් වහන්සේලා පිරිසක් ගිහිල්ලා උපදෙස් දීලා ඒකෙන් අසනීපෙන් බෝධිජංග පිරිත් එහෙම තියෙන්නේ නේද? ඒකට ආන් ඒ විදිහට තමයි අපි අහලා තියෙන්නේ. ඉතින් මේ දේශනාවේ විශේෂ එකක්. මේ දේශනාවේ නකුල මාතාව තමයි ගිහිල්ලා දැන් නකුල පිතාට උපදෙස් දෙන්නේ. ඔන්න උපදෙස් දෙනවා. මේක හරිය වැදගත්, ගිහි අයට විශේෂයෙන්ම වැදගත් දේශනාවක්. අපිටත් මේකෙන් ගන්න ගොඩක් කරුණු තියෙනවා, ආදර්ශයක් ගන්න දෙයක්. අපිට වගේම ගිහි අයටත් විශාල වශයෙන් ගිහි අයට ගොඩක් ප්‍රයෝජන ගන්න පුළුවන්, වීරිය ඇති කරගන්න පුළුවන් දේශනාවක් තමයි මේක. ඔන්න තියෙනවා අප ගැන අපේක්ෂාවක් කරන්න එපා කියලා. දැන් නකුල මාතා දැන් පීතා ගොඩක් අසනීපෙලා දැන් ඉන්නේ. අසනීපෙලා ඉන්නකොට කියනවා මේ අප ගැන අපේක්ෂාවක් තියාගන්න එපා කියලා. අපේක්ෂාවක් තියාගෙන මැරෙන්න එපා කියලා. ගෘහපතිය අපේක්ෂාවෙන් යුතු මරණයටපත් වීම දුක කියලා. දැන් මේ නකුල මාතාව බණ කියනවා. නේද? අපේක්ෂාවක් තියාගෙන මැරෙන්න එපා. ඒක මහා දුකක් අපේක්ෂාවත් යා. දැන් ඒක හරිනේ නේද? දැන් මිනිස්සු ගොඩාක් දේවල් අපේක්ෂාවල් තියාගෙන මැරෙනවා. ඊට පස්සේ මැරිච්ච ඇටි ඒව බලාගෙන ඒව බලාපොරොත්තු වෙන ඉඳලා මැරිලා ආපහු මැරුවාට පස්සේ ප්‍රේත ලෝකේ ඇරගෙන ආයේ පොලා හොයාගෙන එන විදිහක් තමයි තියෙන්නේ. ඉතින් ඒ නිසා අපේක්ෂාව වෙනතු මරණයටපත් වෙන භාග්‍යතුන් ආශ්‍රිත ඉතින් ගරහන ලද්දේ. ඒ අපේක්ෂාවත් යාන මැරෙන බුදුරයන් ආශ්‍රිත ගරහලා තියෙන්නේ. ගෘහපති ඔබට මෙසේ සිතෙන්නට පුළුවන්. එනම් නකුල මාතා ගෘහපති මාගේ යැවීමෙන් දරුවන් පෝෂණය කරන්නට, ගෙදර කටයුතු කරන්නට නොහැකි වන්නේ යනුවේ. ඉතින් ඔබට හිතෙන්න පුළුවන් නකුල පිතා මැරුණොත් එහෙම මේ ගෙදර කටයුතු ටික නකුල මාතාවට කරගන්න බැරි වෙයි කියලා ඔබට හිතෙන්න පුළුවන්. එහෙම හිතනොත් එහෙම හිතන්න එපා. මට පුළුවන් කපු කටින්න පුළුවන් කියලා.
ඒ වගේම එරුළුම් වෙළුම් නෙලන්නටත් දක්ෂ වෙමි කිව්වා. ගෘහපතේ ගෑවෑමෙන් දරුවන් පෝෂණය කරන්න මට දෑතේ ශක්තිය තියෙනවා කිව්වා. ඒ නිසා ඔබ ඒ ගැන කිසි අපේක්ෂාවක් බලාපොරොත්තුවක් තියාගන්න එපා කියලා ඔන්න පළවෙනි උපදේශය දුන්නා. මොකද පළවෙනි උපදේශේ මාගේ ඇවැකුල මාතා ගෘහපති මාගේ ඇවැමෙන් දරුවන් පෝෂණය කරන්නට කටයුතු දරුවෝ ටික වලාරක බලා ගන්නට බැරි වෙයි කියලා කනගාටුවක් තියෙනවනම් ආන් ඒ කනගාටුව තියාගන්න එපා. මට පුළුවන් ඒ ඔක්කොම කරන්න කියලා පළවෙනි උපදේශය දුන්නා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාලා යමක් අපේක්ෂාවෙන් මැරෙන්න එපා. ඒක බුදුරජාණන් වහන්සේ ගරහලා තියෙන්නේ. ආන් ඒක නිසා ඒක හිත හිතයි දරුවෝ ගැන හිත හිතයි ඉන්න එපා. ඊට පස්සේ වුණ දෙවෙනි උපදේශය දෙනවා. පළවෙනි එක දැන් මතකයි නේද? දෙවෙනි එක තමයි ඔබට මෙසේ හිතෙන්නත් පුළුවන් කියලා. දැන් නකුල මාතා හිත දැකලා නෙවෙයි කියන්නේ නේද? ඔබට මෙසේ හිතෙන්න පුළුවන් අනේ මගේ දරුවෝ ටික මේ මම මැරුණොත් එහෙනම් දරුවෝ ටික රැක බලා ගන්න බැරි වෙයි කියලා. දෙවෙනි එක තමයි ඒ නකුල මාතා ගෘහපති මාගේ ඇවෑමෙන් අන්‍යෝ සැමූ කරා යන්නේ වශයෙන්නේ ගෘහපති එසේ නොදැක්ක යුතුය. මම මැරුණොත් එහෙම ඔබ වෙන ස්වාමියෙක් එක්ක යයි කියලා හිතන්නත් එපා කිව්වා. එසේ නොදැක්ක යුතුය. ගෘහපති යම් කාලක අප විසින් 11 වසරක් පුරාවට ගෘහස්ත බ්‍රහ්මචාරී සිල් සමාදන් වූයේ අවුරුදු 16ක් ගිහි ජීවිතේ ගත කරනකොට බ්‍රහ්මචාරීව තමයි ගත කරලා තියෙන්නේ මේ දෙන්න. එතකොට ඒ ඔබද දන්නේය මමද දනිමි. ඒෙන් ගහපතිය අපේක්ෂාවක් ඇතුව මැරෙන්න එපා. ඒ ගැන කණ්ඩක්වත් හිතන්න එපා. නකුල මාතාව වෙන ස්වාමීක සමග යයි කියලා අපේක්ෂාවක් තියාගන්න එපා. ඔන්න දෙවෙනි එක. පළවෙනි එක මොකද්ද? පළවෙනි එක තමයි දරුවෝ ටික රැක බලාගන්න බැරි වෙයි කියලා කනගාටුවක් ඇති වෙයි. එහෙම ඇති කරගන්න එපා. මට දරුවෝ ටික රැක බලාගන්න පුළුවන්. දෙවෙනි එක කිව්වා වෙන ස්වාමියෙකු සමග ඔබ යයි කියලා හිතෙන්න පුළුවන්. එහෙම හිතන්නත් එපා. අපි දෙන්න අවුරුදු 16ක් බ්‍රහ්මචාරී හිටියා. ඉතිරි කාලෙත් මම ඒ විදිහටම ගත කරනවා. දැන් බලන්න මේ මකුල මාතාගේ වීරියකම නේද? වීරියවන්ත චරිතයක්. ඊට පස්සේ කියනවා නකුල මාතා ගෘහති මාගේ ඇවැමෙන් භාග්‍යවතුන් වහන්සේ දකින්නට කැමති නොවන්නේය. භික්ෂු සංඝයා දකින්නට කැමති නොවන්නේ වශයෙන් ගෘහපති එසේ නොදැක්ක යුතුය. ගෘහපති ඔබ ගෑමෙන් වඩ වඩාත් භාග්‍යතුන් වහන්සේ දකින්නට මම කැමතියි. එතකොට මම මැරිලා ගියොත් එහෙම ඔබට බුදුරජාණන් වහන්සේ දකින්න යන්න කැමැත්තක් ඇති වෙන එකක් නැහැ. කනගාටුවෙන් ඉන්න පුළුවන් නේද? දැන් ඉතින් මම තනියෙන් යන්නේ මොකටද කියලා ඔබට හිතෙන්න පුළුවන්. ඒ නිසා බුදුරජාණන් වහන්සේ සංඝයා දකින්නත් ඔබට යන්න කැමැත්තක් ඇති වෙන එකක් නැති වෙයි. එතකොට මේ මාතාව කියනවා එහෙම හිතන්න එපා කිව්වා. මම ඔබගේ ඇවැමෙන් පසු මම වඩ වඩාත් භාග්‍යතුන් ආශ්‍රේ දකින්නට කැමති වෙනවා කිව්වා. මම තව තව වැඩි වැඩියෙන් බුදුරයන් ආශ්‍රේ දකින්න යනවා කිව්වා. වඩ වඩාත් සංඝයා දකින්නට කැමති වෙමි. එහෙන් ගෘහපති ඒ ගැනත් අපේක්ෂාවෙන් මැරෙන්නට එපා. අපේක්ෂාවෙන් කටයුතු යුතු මරණයට පත්වීම දුකකි. අපේක්ෂාවෙන් යුතු මරණයට පත්වීම භාග්‍යතුන් ආශ්‍රේ විසින් ගරහන දෙයක් කියලා. එහෙනම් අපේක්ෂාවෙන් යුතු මරණ එක ගරහපු දෙයක්. ඔබට ඒ ගැන කනගාටුවක් තියෙනවා නම් ඒක ඇති කරගන්න එපා. ඔන්න හතරවෙනි එක කියනවා නකුල මාතා ගෘහපතිය මාගේ ඇවෑමෙන් සිල් නුපුරන්නේය කියලා වශයෙන් මං මැරිලා ගියොත් ඔබට සිල්පද ටික රැක ගන්න බැරි වෙයි. දැන් ගිහි ජීවිතය ගත කරන පන්සිල් සමහර අටසිල් වෙන්නත් පුළුවන්. එතකොට සිල් ටික රැක ගන්න බැරි වෙයි කියලා මට කනගාටුවක් තියෙනවා. තේන්න පුළුවන් කිව්වා. එහෙම හිතන්න එපා කිව්වා. ඔන්න එහෙම හිතන්න එපා. ගිහි ශ්‍රාවිකා වූ සුදුවත් හඳින සිල් පුරුණ පිරිපුන් කරන්නියෝ යම් තාක් සිටිද්ද මම දවුන් අතර එක්කෙනෙක් වෙමි කියලා. ගේ ජීවිතේ ගත කරමින් පන්සිල් පද පහ රකින්නවා නම් ඒ අය අතර මම එක්කෙනෙක් කියලා. සිල් පද සම්පූර්ණ කරගෙන ඉන්නා. ඒ නිසා
ඒ ගැන ඔබ කිසි සැකයක් විමතියක් ඇති කරගන්න එපා. ඔබට සැකයක් තියෙනවා නම් බලන්න කොච්චර විශ්වාසවන්තද මේ කර්ම කියන්නේ කියලා. ඔබට මේ ගැන සැකයක් තියෙනවා නම් යමිතයක් තියෙනවා නම් භාග්‍යතුන් වහන්සේ මෙකල සුන්සුමාරගිරි බෙහෙස කලාවනේ ඉන්නවා. ඕනනම් බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා අහන්න කිව්වා. නකුල මාතාව සිල්පද රකින්නවද නැද්ද කියලා. එතකොට හොඳටම විශ්වාසයෙන් නෙවෙයි මේ කරුණ කියන්නේ. හොඳ විශ්වාසයෙන් දැන් මේ කරුණ කියන්නේ. ඊට පස්සේ ඔන්න ඒ ගැනත් ඔබ කනගාටුවක් ඇති කරගන්න එපා කිව්වා. දුකක් ඇති කරගන්න එපා කිව්වා. පස්සෙනේ කියන ඔබට මෙසේ හිතෙන්නට පුළුවනි. නකුල මාතා ගෘහපතිය තම සිතේ සංසිඳීමක් නොලබන්නේ වශයෙන් නකුල මාතාවට මම මැරුණොත් හිත ඒක කරගන්න බැරි වෙයි කියලා කනගාටුවක් ඇති වෙන්න පුළුවන් කියලා. හැබැයි එහෙම හිතන්න එපා. ගිහිගේ ගිහි ශ්‍රාවිකාවන් සුදුවත් හඳින ආධ්‍යාත්මික චිත්ත සමතේ ලබන්නේ යම් තාක් සිටින්නම් මම දවුන් අතර කෙනෙක් වෙමි කියලා. ගිහි ජීවිතය ගත කරමින් යම් චිත්ත සමාධියක් උපදව ගන්නව නම් ආන් ඒ අතර කෙනෙක් මම කියලා. ඔබට ඒ ගැනත් විමතිය සැකයක් තියෙනවා නම් බුදුරජාණන් වහන්සේ බේසික කලාවනේ වැඩ ඉන්න ගිහිල්ලා අන්න කිව්වා. එහෙනම් හොඳට සිත එක කරගන්න පුළුවන් කෙනෙක් වෙන්න ඕනේ නකුල මාතා. ඊට පස්සේ ඔන්න බුදුරජාණන් මේ නකුල මාතා කියන ගෘහපති ඔබට මෙසේ හිතෙන්නට පුළුවන්. එනම් නකුල මාතාව ගෘහපතිය මේ ධර්මයේ වෙනතුරු ස්ථීර පිහිටකට නොපෙමිනි ආය ගැඹුරු අවබෝධයකට නොපෙමිනි ආය සැනසුමකට නොපෙමිනි ආය කියලා විචිකිච්ඡාවේ නිතර නොවුනාය කියලා කෙසේද කෙසේද කියන සැකේ දුරු නොකලාය කියලා විශාරදවටපත් නොවුනාය කියලා සාතු ශාසනයෙන් බාහිර උපකාරයක් රහිතව බවට පැමිණි වසන්නේ වශයෙන් මේ විදිහට ඔබට හිතෙන්න පුළුවන් කියලා සෝතාපන්න නොවෙනා කියලා. එහෙම හිතන්න එපා කිව්වා. ගිහි ගෙදර වාසය කරමින් මේ ධර්ම විනය තුළ ස්ථාවර වුණා නම් ගැඹුරු අවබෝධයකට පැමිණියා නම් වරන් ලස්සන ඒක විස්තර කරනවා නේද? ඊට පස්සේ සැනසුමකට පැමිණියා නම් සැකේ නිතර වුණා නම් කෙසේද කෙසේද කියන සැකේ දුරු කළා නම් විශාරදවට පත් වුණා නම් සාස්ත්‍ර ශාසනයේ බාහිර උපකාරයක් නැතුව තමා විසින්ම යම් තාක් අවබෝධයක් කරා යන්න පුළුවන් නම් ආන් ඒ අය අතර කාන්තාවන් අතර එක්කෙනෙක් මම කිව්වා. ඔන්න වැඩි. එතකොට බුදුරජාණන් මේ මකුල මාතා කියනවා මේ ගැනත් ඔබට සැකයක් තියෙනවා නම් අන්න බුදුරජාණන් වහන්සේ ඉන්නා බේස කලාවනේ ගිහිලා බුදුරජාණන් වහන්සේගෙන් අහලා දැනගන්න කිව්වා. දැන් කරුණ තුනක් කිව්වා. තව කරුණ තුනක් කිව්වා. ඒ ගැන සැක තියෙනවා නම් බුදුරජාණන් වහන්සේගෙන් අහලා දැනගන්න කිව්වා. ඒක පළවෙනි කරුණ තුන තමයි ඔබට අමුදරුව රැක බලා ගන්න බැරි වෙයි කියලා කනගාටුවක් තියෙන්න පුළුවන්. එහෙම වුණත් එහෙම ඇති කරගන්න එපා. මට පුළුවන් හොඳට වැඩ කටයුතු කරන්න. ඊට පස්සේ දෙවෙනි එක කිව්වා මං මැරුණොත් එහෙම ඔබ වෙන ස්වාමියෙකු සමග යයි කියලා සැකයක් තියෙන්න පුළුවන්. එහෙම හිතන්නත් ඒ පාපී අවුරුදු 16ක් බ්‍රහ්මචාරී වේටි ඉතිරි කාලෙත් බ්‍රහ්මචාරීව වාසය කරන. ඊට පස්සේ තුන්වෙනි එක කිව්වා තුන්වෙනි එක මොකද්ද කිව්වේ? නකුල මාතාවට බුදුරජාණන් වහන්සේ දකින්න. අපි දෙන ඉන්න කාලේ නිතර බුදුරජාණන් වහන්සේ සංඝයා දකින්න ගියා. මම මැරුණොත් එහෙම බුදුරජාණන් වහන්සේ දකින්න සංඝයා දකින්න ඔබට යන්න බැරි වෙයි කියලා කනගාටුවක් තියෙන පුළුවන්. ඒකත් ඇති කරගන්න එපා. ඊට පස්සේ ඒ තුන ඉස්සලා කිව්වා. ඊට පස්සේ ස්ථීර කළම කියනවා මොකද්ද? නකුල මාතාවට සිල්පද ටික රැකගන්න බැරි වෙයි කියලා ඔබ හිතන්න එපා. ඒ ගැන සැකයක් තියෙනවා නම් මං ගිහිගේ වාසය කරමින් සිල්පද පා රකින්න කෙනෙක් කියලා. ඒ ගැන සැකයක් තියෙනවා නම් සිල් රකින්න බෑ කියලා නකුල මාතාවට ගිහිලා බුදුරණන්ගෙන් අහන්න කිව්වා. ඊට පස්සේ ගිහිගේ වාසයමින් සිතේ එකඟ බවක් ඇති කරගන්න බැරි වෙයි කියලා ඔබට කනගාටුවක් තිබ්බොත් ඒ ගැනත් ඒ කනගාටුව අතහැරගන්න කිව්වා. කිසි දෙයකට බය වෙන්න එපා. වීරිය ඇති කරගන්න නැද්ද මේ තාත්තට? හොඳට වීරිය ඇති වෙනවා ඇති නේද? ඊට පස්සේ කිව්වා මං සෝතාපන්න වුණේ නැහැ කියලා ඔබට සැකයක් තියෙනවා නම් එහෙම හිතන්නත් එපා කියලා.
ගිහිගේ වාසය කරමින් මං සතර පායෙන් නිදහස් වෙච්ච කෙනෙක් කියලා. ඒතර ඒ ගැන සැකයක් තියෙනවා නම් බුදුරජාණන් වහන්සේගෙන් අහන්න කිව්වා. දැන් නකුල මේ නකුල පිතා නකුල මාතා ගෘහපති නිය විසින් මේ අවවාදේ නවවාද කරනු ලබන කල්ලි නකුල පිතු ගෘහපතියාගේ ආබාධේ සැනකින් සංසිඳිලා ගියා කියලා. අන්න සතුටක් ඉපදුනා. නකුලපිතු ගෘහපතිතේ ආබාධයෙන් නැගිට්ටේ නකුලපිතු ගෘහපතියාගේ ආබාධේ ඒ අයරෙම ප්‍රහාණයට පත් වේ කියන ආවාද ඔක්කොම ඉවරයි. දැන් එහෙනම් කය ලෙඩ වෙනකොට හිත ලෙඩ වෙලා තිබිලා තියෙනව නැද්ද? හිත ලෙඩ වෙලා තිබ්බා. ලෙඩ වෙච්ච හිතට බෙහෙත් දුන්නා. හිත හොඳ වුණා, කයත් හොඳ වුණා. රැක්කද වැඩි නේද? හිතට නෙමෙයි බෙහෙත් දුන්නේ, හිතේනේ පසුතැවීම තියෙන්නේ. මම මැරුණොත් එහෙම දරුවෝ ටික බලා ගන්න බැරි වෙයි. ගොඩාක් ගියා යෝ හිතේ තේ ඉන්නවා. මම මැරුණොත් වෙන ස්වාමියෙක් එක්ක යයි. මම මැරුණොත් බුදුරයන් ආශි දකින්න සංඝයා දකින්න යන්න බැරි වෙයි. ජී කියා හිතෙන්න පුළුවන් නේද? ඊට පස්සේ මම මැරුණොත් ඔබට සීල්පද ටික රැක ගන්න බැරි වෙයි. ඊට පස්සේ ඔබට සමාධියක් ඇති කර ගන්න බැරි වෙයි. ඔබට ප්‍රඥාව ඇති කර ගන්න බැරි වෙයි. කියලා කන ගැටුවක් ඇති වුණොත් එහෙම ඇති කරගන්න එපා කියලා. මට ඔය ඔක්කොම කරන්න පුළුවන් කියලා සිත සතුටු කළා. ඒ සතුටත් එක්කම ආබාධයෙන් ගොඩාක් බලන්න ලස්සනට විස්තර කරන ආබාධයෙන් නැගිට්ටේ නකල ප්‍රති ගෘහපතියාගේ ආබාධයේ අයිරින්ම ප්‍රහාණයට පත් වේ. ආබාධය සම්පූර්ණ නැති වෙලා ගියා. ඊට පස්සේ කොච්චර හොඳ වුණාද කියන්නේ ඔන්න ඊට පස්සේ කියනවා. එකල්ලි නකල පිටු ගෘහපති මේ ගිලන් භවෙන් නැගී සිටියේ. ගිලන් භවෙන් නැගී සිට සුළු කලකින් සැරටියක ආධාරයෙන් භාග්‍යතුන් වහන්සේ යම් තැනක වැඩ සිටින්ට පැමිණියේ කියන්නේ නෑ. අන්න අසේපෙන් නැගිට්ට ඇඳෙන් නැගිට්ට ගත් හැරමිටිය කිරීම කවුරු ළඟටද ගියේ? බුදුරජාණන් වහන්සේ හම් වෙන්න ගියා. බුදුරජාණන් වහන්සේ හම් වෙන්න එතනට පැමිණියේ භාග්‍යතුන් වන්දනා කරලා වැත්තකින් වාඩි වුණා. ගිහිල්ලා කියනවා බුදුරජාණන් වහන්සේට මොකද්ද? එකත් පසුන් භාග්‍යවතුන් වහන්සේ මෙහෙම වදාලා දැනගත්ත බුදුරයන් වහන්සේ දැන් මේ නකුල පිතාවේ මොකක් හරි කාරණයකට ඒ කාරණේ බුදුරයන් වහන්සේ දැන් දැනගත්තා. දැනගෙන කියන ගෘහපති ඔබට ලාභයකි. ගෘහපති ඔබට මනා ලැබීමකි. යම්බදු ඔබට නකුල මාතා ගෘහපති අනුකම්පා ඇත්තිය. යහපත කැමැත්තිය. අවවාද දෙන්නේ අනුශාසනා කරන්නේ. මේ ලක්ෂණ හතර මොකද්ද තියෙන්නේ? කාග ළඟ තියෙන්නේ? අනුකම්පා ඇති බව, යහපත කැමති බව, අවවාද දෙන්නේ අනුශාසනා කරන්නේ කියන කරුණු හතර කා ළඟ තියෙන්නේ? කල්යාණ මිත්‍රයා ළඟ තිබිය යුතු ලක්ෂණ හතර. මොකද කල්යාණ මිත්‍රයා ළඟ තිබෙන්න ඕන කරුණු? අනුකම්පක, පාලින් කියන අනුකම්පක. ඊට පස්සේ දෙවෙනි එක තමයි අත්තකාම, යහපත කැමති. අවවාදක, ඕවාදක, අවවාද දෙන්නේ අනුශාසනා අනුශාසනික. දැක්කද? කල්යාණ මිත්‍රයෙක් ළඟ තියෙන ওই ලක්ෂණ හතර මෙහෙනම් මේ නකුල මාතාව ළඟ තිබිලා තියෙනවා. ආන් ඒ නිසා ඒ කල්යාණ මිත්‍රයෙක් විසින් කළ යුතු දේ කරවෙ නැද්ද? කරවුවා. ගෘහපතිය මහගේ ගිහි සාවිකාව සුදු අත් අඳිනා සිල් පුරමින් රකින්න යොස් යම් තාක් සිටිද්ද නකුල මාතා ගෘහපති ඔවුන් අතර එක එක බුදුරයන් වහන්සේ කියනවා. දැන් නකුල දැන් අර පදේ ප්‍රශ්න තුන තියෙනවානේ. නකුල මාතාවට සීල් ටික රැකගන්න බැරි වෙයි. නකුල මාතාවට සමාධියක් ඇති කරගන්න බැරි වෙයි. නකුල මාතාවට සෝතාපන්න වෙන්න බැරි වෙයි කියන ආන් ඒ ප්‍රශ්න තුන දැන් අහන්න න්‍යාය බුදුරයන් වහන්සේ කියනවා. ඔබට ලාභයකි, ඔබට මනා ලැබීමකි. නකුල මාතාව ඔබට අනුකම්පා කළා. නකුල මාතාව අව මේ යහපත කැමති වුණා. අවවාද අනුශාසනා කළා. ආන් ඒ නිසා ඒ නකුල මාතාව සිල්පද පා දිවි හිමියන් රකින කෙනෙක් කියලා. දැන් තවත් සතුට වැඩිනේ. ඊට පස්සේ නකුල මාතාව උන් අතරේ නකුල මාතා ගිහිස සුදු අත එන තවත් චිත්ත සමතේ ලබන්නියෝ. සිත එකඟ කරගන්නවා නම් ගිහි ජීවිතයේ අතර යම් කිසි කාන්තාවක් සිටිද්ද නකුල මාතාව ඔවුන් අතර එක්කෙනෙක් කියලා. ඉතුරේ නම් සමාධියත් ඇති කරගෙන හිටිය කෙනෙක්. ඊට පස්සේ ගෘහපතිය සුදුවත් අඳිනා මාගේ ගිහි ශ්‍රාවිකාව
මේ ධර්ම විනය ස්ථීර පිහිටා පැමිණියාවද ගැඹුරු අවබෝධයකට පැමිණියාවද සැනසුමකට පැමිණියාව සැකේ නිතරුවාද ආගේ නකුල මාතාව මේ ජීවිතේ සෝතාපන්න ඵලයට පත් වෙච්ච කෙනෙක්. ඔවුන් අතර කිරිකි ගෘහපති ඔබට ලාභයකේ ගෘහපති ඔබට මනා ලැබීමකේ යම්බදු ඔබට නකුල මාතාගේ අනුකම්පා ඇත්තේ යහපත කැමති අවවාද දෙන්නේ අනුශාසනා කරන්නේ කියලා කල්යාණ මිත්‍යා ළඟ තිබිය යුතු ලක්ෂණ අතර විස්තර කරනවා. ඉතින් බලන්න එහෙනම් බුදුරජාණන් වහන්සේ වදාළ මේ දේශනාව අපට ගොඩාක් කෙනෙක් වැදගත් නැද්ද? වීරිය ඇති කරගන්න. දැන් ගිහි ජීවිතේ ගත කරන කාන්තාව කොච්චර වීරිය ධෛර්යවන්ත කෙනෙක්ද ඒකට? අර තාත්තගේ හිතේ තිබ්බ සැකය පසුතැවීම දුක දුම්නස් ඔක්කොම දුරු කළ දැම්ම. ඉතින් ඒ නිසා ගිහි ජීවිතේ ගත කරන අය මේ දේශනාව අහනවනම් ඒ අයට ගොඩාක් මේක වැදගත් වේවි. තමන් හිඳ එඩිතර කාන්තාවක් බවට පත් වෙන්න මේක හොඳ දේශනාවක්. දැන් ගොඩ දෙනෙට හයිය නෑනේ තමන්ගේ සිල් බව විශාරදත්වය. තිල්පද රකින්නවා කියලා විශාරදත්වයක් නෑ. ඊට පස්සේ හිතේ එකඟ බවක් ඇති කරගෙන විශාරදත්වයක් නෑ. ධර්මය අවබෝධ කර විශාරදත්වයක් නෑ. තේ විශාරදත් කෙනෙක් බවට පත් වෙන්න පුළුවන්. දැන් මේ යම විශාරදයි නේ. කිසි බයක් නැතුව බුදුරයන් වහන්සේගෙන් අහන්න කිව්වා. මේ ගැන සැක තියෙනවා. මං සීල් රකින්නේ නැහැ කියලා හිතනවනම් සීල් රක ගන්න බැරි වෙයි කියලා හිතනවනම් බුදුරයන් වහන්සේගෙන් අහන්න කිව්වා. ඉතින් ඒ නිසා හරි වටිනවා මේ දේශනාව. ගිහි ජීවිතේ ගත කරමින් සිල්පද ආරක්ෂා කරගෙන සිත සමාධියකුත් ඇති කරගෙන සෝතාපන්න ශ්‍රාවිකා බවට පත් වෙච්ච කාන්තාවක් තමයි නකුල මාතාව. ඉතින් ඒ නිසා ඒ නකුල මාතාවට බුදුරජාණන් වහන්සේ අවසානයේ කිව්වේ තාත්තට ඔබට මනා ලැබීමකි ඊට පස්සේ යහපත් ලැබීමකි කල්යාණ මිත්‍රයා ගැන සිහි කළ යුතු කරුණ ටික බුදුරජාණන් වහන්සේ දේශනා කළා. දැන් කල්යාණ මිත්‍රයා ගැන සිහි කළ යුතුයිනේ අපි. එතකොට මේ කරුණ ටික තමයි කල්යාණ මිත්‍රයෙක් තුළ තිබිය යුතු ලක්ෂණ ටික. ආන් ඒ ලක්ෂණ ටික අපි හොඳට මතක තියාගන්න ඕනේ. යම්බදු කල්යාණ මිත්‍රයෙක් සිටිනවා නම් ඒ කෙනා මොන වගේ කෙනෙක්ද? අනුකම්පාව ඇති කෙනෙක්. අනුකම්පාව ඇති කරගෙන තියෙන්නේ මොකටද? මේ අය සසරින් එතෙර කරවනවා නම් කොච්චර හොඳ දුකට වැටලා ඉන්න සත්වයන් ඒ දුකින් නිතර කරවනව නම් කොච්චර හොඳද කියලා තමයි ඒ අනුකම්පාව තියෙන්නේ. අත්තකා යහපත කැමති අපේ යහපතට තමයි කැමති. අවවාද දෙන්නේ අපේ යහපතටයි අනුශාසනා කරන්නේ අපේ යහපතටයි කියලා නිතර සීකල යුතු කාරණයක් කියලා. ඉතින් ඒ නිසා ඒ කාරණේත් අපි එහෙනම් හොඳට මතක තියාගන්න ඕනි. ඉතින් ඒ දේශනාවේ නම තමයි නකුල පිතු සූත්‍රය. මොනවාද කාරණා හය? පළවෙනි එක තමයි යම් විදිහකින් නකුල පිතා කිව්ව මම මැරුණොත් මේ නකුල මාතාවට දරුවෝ ටික හදාගන්න පෝෂණය කරන්න බැරි වෙයි. දෙවෙනි එක කිව්වා වෙන ස්වාමියෙකු සමග යයි. තුන්වෙනි එක කිව්වා බුදුරජාණන් වහන්සේ දකින්න බැරි වෙයි ඔබට. හතරවෙනි එක කිව්වා සීල් පදිට කරගන්න බැරි වෙයි. පස්වෙනි එකව සමාධියක් ඇති කරගන්න බැරි වෙයි. හයවෙනි එකව සෝතාපන්න වෙන්න බැරි වෙයි කියලා. ඉතින් නකුල මාතාවේ කරුණු හයම තීරය ඇති කරගෙන කිව්වේ ඒ ගැන කිසි දෙයකට බය වෙන්න එපා. ඒ ගැන ඔබ අපේක්ෂාවක් තියාගන්න එපා. අපේක්ෂාවක් තියාගෙන මැරීම මරණයටපත් වීම දුක් සහිත දෙයක්. බුදුරජාණන් වහන්සේ ගරහපු දෙයක්. ඉතින් ඒ නිසා නකුල මාතා ගෘහපතිනිය ගිය කාරණා ටික අපි ජීවිතේටත් ගලපගන්න. දැන් අපිට ඔකෙන් ගොඩක් අර්ථයක් ගන්න තියෙන අපේ ජීවිතෙන්නේ ගිහි ජීවිතේ ගත කරමින් මේ වගේ ධෛර්ය සම්පන්න කාන්තාවන් මේ ශාසනේ වැඩ සිටියා. ඒ නිසා අපිත් වීරිය කරන්න ඕනේ මේ ශාසනෙන් ප්‍රයෝජනයක් ගන්න කියලා මානසික ගන්න ඕනේ. ඉතින් ඊට පස්සේ ඊළඟ දේශනාව තමයි කුසල් ගැන වදාළ දෙසුම කුසල සූත්‍රය. ඒතර මේකත් හොඳ වටින දේශනාවක්. ඒතර මේ දේශනාවත් අපි අද දවසේ ඉගෙන ගන්න මහන්සියක් ගම්මු. එක් සමයක භාග්‍යතුන් සැවැත්නුවර ජේතවනාරාමයේ වැඩවසන කාලේ
එකල්ලිහි භාග්‍යවතුන් වහන්සේ සවස් යාමේ භාවනාවේ නැගිට උපස්ථාන ශාලාවට වැඩියා. වැඩම කළා පනවල දාසනේ වැඩ වුණා. වැඩ ඉඳලා ආයෙස්ම සාරිපුත්තයන් වහන්සේ සවස් යාමේ භාවනාවේ නැගිට උපස්ථාන ශාලාවට වැඩියා. සාරිපුත්ත මහ රහතන් වහන්සේත් වැඩියා. ඊට පස්සේ මොග්ගල්ලාන මහ රහතන් වහන්සේත් වැඩියා. ඊට පස්සේ මහා කාශ්‍යප මහ රහතන් වහන්සේත් වැඩියා. ඊට පස්සේ මහා කච්චාන මහ රහතන් වහන්සේත් වැඩියා. කොට්ටිත මහ රහතන් වහන්සේ, චුන්ද මහ රහතන් වහන්සේ, මහා කප්පින මහ රහතන් වහන්සේ, ඒ වගේ අනුරුද්ධ මහ රහතන් වහන්සේ, රේවත මහ රහතන් වහන්සේ, ආනන්ද මහ රහතන් වහන්සේ කියන ස්වාමීන් වහන්සේලා සියලු දෙනාම දැන් මේ හවස් අරුවේ වැඩි. ඒ කාලේ බොහෝම ඒ කාලේ ජනප්‍රිය වෙලා හිටියේ, ප්‍රසිද්ධ වෙලා හිටියේ ස්වාමීන් වහන්සේලා පිරිසක් තමයි මේ. සාරිපුත්ත මහ රහතන් වහන්සේ, මොග්ගල්ලාන මහ රහතන් වහන්සේ, ඊට පස්සේ කාශ්‍යප මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ, කච්චාන මහ රහතන් වහන්සේ, කොට්ටිත මහ රහතන් වහන්සේ, චුන්ද මහ රහතන් වහන්සේ, කප්පින මහ රහතන් වහන්සේ, ඊට පස්සේ අනුරුද්ධ මහ රහතන් වහන්සේ, රේවත මහ රහතන් වහන්සේ, ආනන්ද ස්වාමීන් වහන්සේ. එතකොට සෝතාපන්න වෙලා නේද නේද? එතකොට ආංගේ ස්වාමීන් වහන්සේලත් උපස්ථාන ශාලාවට වැඩියා. වැඩමකට භාග්‍යවතුන් වහන්සේ සකසා වන්දනා කොට එකත් පස්ස වාඩි වුණා. ඉතින් එකල්ලි භාගයේ රාත්‍රී බොහෝ වේලාවක් ගත වන තුරු වාඩි වීමෙන් කල් ගෙවා හුනස්නේ නැගිට විහාරයට පිවිසි බුදුරයන් වහන්සේ ගොඩාක් කාල වාඩි වෙලා ඉඳලා හුනස්නේ නැගිටලා, ඒ කියන්නේ භාවනා කරලා විහාරයට වැඩියා. ඒ ආයස්මත් තෙරුන් වහන්සේලාත් භාග්‍යවතුන් වහන්සේ බොහෝ කාලයක් ඉන්නේ හුනස්නේ නැගිට තම තමන්ගේ විහාරයට වැඩියා. ස්වාමීන් වහන්සේලාත් බණ භාවනා කරලා ඉඳලා ඉවරලා බුදුරජාණන් වහන්සේ වැඩියට පස්සේ ස්වාමීන් වහන්සේලාත් වැඩියා. ඒ පැවිදිව වැඩිකල් නැති යම් නවක භික්ෂුව වෙද්ද, මේ ධර්ම විනයට අලුතින් පැමිණ ආවෙද්ද, ඔවුන් හිරු නැගෙනතේ ගොරවමින් සැතපී සිටියේ කියලා. අනේ ස්වාමීන් වහන්සේලා යන්න ගියේ නැහැ කොහෙටවත්. ඒ ඉන්නේ ඉන්නේ තැන්වල සැතපුණා, හොඳටම නිින්ද ගියා. ඊට පස්සේ භාග්‍යවතුන් වහන්සේ මිනිස් දැක්ම ඉක්මවාගේ පිරිස දිවිසින් හිරු උදා වෙනතේ ගොරවමින් සැතපීසින භික්ෂූන් දැක්කා. ඒක හොඳට නිදාගෙන ස්වාමීන් වහන්සේලා දැක්කා. දැකලා උපස්ථාන ශාලාවට වැඩම කළා. ආසනේ වැඩ ඉඳලා සාරිපුත්තයෝ කොයිද කියලා, මහා මොග්ගල්ලාණයන් කොයිද, මහා කස්සපයෝ කොයිද, ඊට පස්සේ මහා කච්චානය කොහෙද, මහා කච්චාන මහ රහතන් වහන්සේ කොහෙද කියලා බුදුරයාණන් දැන් එක එක නම් කිය කියා ඒ රහතන් වහන්සේලා අහනවා. ඊට පස්සේ මහා කොට්ටිත මහ රහතන් වහන්සේ කොහෙද, ඒ වගේ මහා චුන්ද මහ රහතන් වහන්සේ කොහෙද, ඔය විදිහට ඔක්කොම ස්වාමීන් වහන්සේලාගේ නම් අහලා ආනන්ද ස්වාමීන් වහන්සේ කොහෙද කියලා අහනවා. එතකොට ඉස්තවිරයෝ කොහි ගියාවුද, තුරේ ස්ථිර භික්ෂුන් වහන්සේලා කොයි ගියාද කියලා බුදුරජාණන් වහන්සේ ඇහුවා. ස්වාමීනි භාග්‍යතුනේ වැඩමකට නොබෝ වෙලාවකින් ඒ තෙරුන් වහන්සේලා තුනසින් නේ තම තමන්ගේ විහෙරට වැඩිය කිව්වා. දැන් මතක දෙහි කතාවද? එතකොට බුදුරජාණන් වහන්සේ උපස්ථාන ශාලාවට වැඩලා වැඩියට පස්සේ එදා ඒ උපස්ථාන ශාලාවට වැඩිහිටි ගොඩාක් තෙර භික්ෂුන් වහන්සේලාත් වැඩිය. එක වෙලාවක් බුදුරයන් ආයි රාත්‍රියේ බණ භාවනා කරලා වේ විහෙරට බුදුරයන් ආසු කුටියට වැඩියා. අනිත් භික්ෂුන් වහන්සේලාත් තම තමන්ගේ විහෙරට වැඩියා. අලුත පැවිදිච්ච ස්වාමීන් වහන්සේලා එහෙම හිටියේ තනම සැතපුණා. ඊට පස්සේ බුදුරයන් වහන්සේ උදේ පාන්දර පිරිසු දවසින් බණකට දැක්ක මේ ස්වාමීන් වහන්සේලා තාම සැතපෙලා. බුදුරයන් වහන්සේ ඇවිල්ලා හව මේ ඉස්තවිර භික්ෂුන් වහන්සේලා කොහෙද? එතකොට ඒ ස්වාමීන් වහන්සේලා උත්තර දුන්න බුදුරජාණන් වහන්සේ වැඩිලා ටික වෙලාවකින් ඒ ස්වාමීන් වහන්සේලා වැඩිය කිව්වා. ඊට පස්සේ බුදුරජාණන් ඉස්තවිර භික්ෂූන් වැඩම කළහයි කියා නවක භික්ෂු වැඩම කළහයි කියා නවකු ඔබ කුමක් නිසා හිරු නැගෙනතේ ගොරවමින් නිදන්නහොත්? ඉස්තවිර භික්ෂූන් වහන්සේලා ගියා කියලා ඔබලා මොකද මෙච්චර වෙලා එළි වෙනකම්ම සැතපුනේ? ඒ කෙම හගේ සිතවුද, කෙම ඔටුන පලන් සත්‍යය රජ කැමතිතාක් යහන්සුවෙන් ස්පර්සුවෙන් නිදිසුවෙන් යළියලිත් යදමින් වාසය කරන්නේ දිවි ඇතිතෙක්
රාජ්‍ය කරන්නේ ජනපදයට ප්‍රියමනාපෝයේ කියා ඔබ විසින් දැක තිබේ ද අසාති වේද කියලා. ඉතින් යම්කිසි රජ කෙනෙක් හොඳට උදේ වෙනකම්ම නිදා ගන්නව නම් නිදිසෝය ඇලිම වාසය කරනවා නම් ආන් ඒ රජුරු ජනයාට ප්‍රියමනාපෙයි කියලා බහලා තිනවද කියලා. ස්වාමීනි එසේ නොවේමයි කිව්වා. මැනවි මහණෙනි ඔටුපල ශක්ති රජ කැමැතිතාක් යහන්සුවෙන් ස්පර්ශයෙන් නිදිසුවෙන් යැපෙමින් යෙදෙමින් වාසය කරන්නේ දිව්‍ය අතිතේ රාජ්‍ය කරන්නේ ජනපද වාසීන්ට ප්‍රියමනාපන්නේ මමත් අහලා නැහැ කිව්වා. අන්න උදුරයන් ආසේ කියන දේශනා කළා. ඔබලත් අහලා නැත්තම් මමත් අහලා නැහැ කිව්වා. ඊට පස්සේ මේ ගැන කුමක් සිතවුද? රටවැසියෙක් වේවා, පියාසත දායාද ලැබුවෙක් වේවා, සෙන්පතියෙක් වේවා, ගම් නායකයෙක් වේවා, පිරිස් නායකයෙක් කැමැති තාක්කල් මේ විදිහට ඉඳාගෙන ඉන්නවා නම් ඒ කට්ටිය පිරිසට ප්‍රියමනාපු කියා ඔබ විසින් අසාති බේද කියලා. ස්වාමීන් වහන්සේ නොවේමි. මා විසිනුත් ඔය විදිහට පිරිස් නායකයෙක් කැමැති තාක් යහන්සුවෙන් සැතපී ඉන්නවා නම් ඒ කෙනත් සියලු දෙනාට ප්‍රියමනාපේනවා කියලා මම අහලා නැහැ කිව්වා. මානේ කිම සිතවුද? ශ්‍රමණයෙක් ඒවා බ්‍රහ්මණයෙක් ඒවා කැමැති තාක් යහන්සුවෙන් සැරිපාරසුවෙන් නිදිසුවෙන් යෙදෙමින් වාසය කරන්නේ ඉන්ද්‍රිය භාවනා ඉන්ද්‍රිය නොවසාගත් දොරටු ඇත්තේ බොදුනේ අරත නොදන්නේ නිදිවැරීමෙන් නොයෙදුනේ කුසල ධර්මයන්හි නොයදුනේ රෑ පෙර යම පැසුලේ බෝධිපාක්ෂයන්ව දිනු කිරීමට නොයදුනේ ආශ්‍රයයන් සේවකට අනාශ්‍රිත චිත්තේ මුත්‍යත් ප්‍රඥා විමුක්තියත් විශිෂ්ට ඥානයෙන් සාක්ෂාත් කොට ඒට පැමිණ වාසය කරන්නේ ඔබ විසින් අසාති බේද කියලා. ඉතින් මේ විදිහට උදේ හිර පායනකන් සැතපෙන කෙනෙක් නිදා ගන්න කෙනෙක් මේ ජීවිතය අවබෝධ කළා ප්‍රඥා විමුක්තියත් චිත්තේ මුත්‍ය ලබා ගත්තා කියලා බහලා තිනවා කියලා. ස්වාමීනි අපි නම් අහලා නැහැ කිව්වා. බුදුරයන් ආශිර්වාද දාලා ඒ විදිහ කෙනෙක් මමත් අහලා නම් නැහැ කිව්වා. ඒ නිසා ඔබ මෙන්න මේ විදිහට හික්මිය යුතුයි කිව්වා. බුදුරයන් ආශිර්වාද දාලා දැන් මේ නිින්ද ගැනනේ කියන්නේ නේද? දැන් එහෙනම් නිින්ද කියන්නේ කුසලයක්ද අකුසලයක්ද? අකුසලයක් නේ. අකුසලයේ ඉන්නේ මොකන්ද? පංච නීවරණ කියන්නේ අකුසල් වලට කියන නමක්නේ. එතකොට තේන මිද්දේ ආයේ පංච නීවරණ වලට. එතකොට ආන් ඒ තේන මිද්දේ අකුසලයක් නිසා ඒ අකුසලයේ මුල් කරගෙන කෙනෙක් කුසලයක් ඇඩුවා කියන කොහෙවත් සඳහන් වෙන්නේ නැහැ. ඒක දේශනාකේ නිදිවඳ කියන්නේ වඳ බවක් කියෝ පැවිදි ජීවිතේනේ. ඉතින් ඒ නිසා බුදුරජාණන් වදාලා නිින්දට ඉඩ දෙන්න එපා. ඒන් මහණේ ඔය මෙසේ හික්මිය යුතුයි කිව්වා. ඒ නිසා නින්දට ඉඩ දෙන්නේ නැතුව ඉන්ද්‍රියන් හොඳට සංවර කරගෙන වාසය කරනවා කියලා හික්මෙන්න කිව්වා. ඉන්ද්‍රියන් සංවර කරගෙන වාසය කරනවා කියන්නේ මොකක්ද? ඇස කන නාසය දිව කය මනස කියන ආයතන හයට අහ කුසල් අට එන්න දෙන්නේ නැතුව හොඳට ඉන්ද්‍රිය හය සංවර කරගෙන ඉන්නවා. ඇස කන නාසය දිව කය ආයතන මුල් කරගෙන හිතට අකුසල් එන්න දෙන්නේ නැති වෙන්න හොඳට ඉන්ද්‍රියයි සංවර කරගෙන ඉන්නවා කියලා. එතකොට ආන් ඒ ඉන්ද්‍රිය සංවරයේ ඇති කරගෙන වාසය කරන්න කිව්වා. භෝජුනේ අර්ථ දන්න කෙනෙක් එමුව කිව්වා. එතකොට ආහාර ගන්නකොට ඒ ආහාරයේ පමණ දැනගෙන වළ දන්න කියලා දේශනා කළා. ඒ ආහාරයේ පමණ දැනගන්නවා කියන්නේ හොඳට ඒ ආහාරයේ වළ දන්නකොට ප්‍රතිවේක්ෂා කරලා වළ දන්න කියන එක. ඊට පස්සේ ඒ නිදිවැරීමේ යෙදුනෙමු. නිදිවැරීමේ යෙදුනෙමු කියන්නේ ගන්න. පංච නීවරණ බැහැර කරමින් වාසය කරන එක. නැත්තම් පංච නීවරණ තියාගෙන ඇහැරලා ඉන්න එක නෙවෙයි. පංච නීවරණේ පෝෂණය කර කර ඇහැරලා ඉන්නවා. ඒක නිදිවරාගෙන භාවනා කරන එක නෙවෙයි. නිදිවරාගෙන භාවනා කරනවා කියන්නේ මොකක්ද? පංච නීවරණ වලින් හිත බැහැර කරගෙන වාසය කරන එක. ඉතින් පංච නීවරණ වලින් හිත බැහැර කරගන්නේ කොහොමද? එයා පළගම් බැඳගෙන වාඩි වෙනවා කියනවා. පළගම් බැඳගෙන වාඩි වෙලා කල්පනා කරනවා කියනවා. මගේ හිත කාමච්ඡන්දයෙන් යට වෙලාද තියෙන්නේ. එතකොට එයාට තේරෙනවා කාමච්ඡන්දයෙන් යට වෙලා. ආන් ඒ කාමච්ඡන්දේ දුරු කරන්න වාසය ගන්නවා.
ඊට පස්සේ මගේ හිත ව්‍යාපාදයෙන් යට වෙලා තියෙනවා. තියෙනවනම් ව්‍යාපාදේ දුරු කරන්න මහන්සි ගන්න. ඒ වගේ මගේ හිත නිදිමතෙන් යට වෙලාද තියෙනවා. නිදිමත දුරු කරන්න මහන්සි ගන්න. පසුතැවීමේ සැකයෙන් යට වෙලාද තියෙන්නේ ආංගේ නීවරණ පහ දුරු කරන්න යා මහන්සි ගන්නවා කියලා දේශනා කළා. ආන් ඒ විදිහට නිදිවරාගෙන භාවනා කරන කෙනෙක් බවට පත් වෙන්න කියලා. එතකොට ඒකේ ඉරියව් හතරෙම බුදුරජාණන් වහන්සේ කියලා දීලා තියෙනවා. ගොඩාක් වෙලාවට විස්තර කරන්නේ දේශනාවල රැයට සක්මන් කරනවා ආය වාඩි වෙලා භාවනා කරනවා. ආය සක්මන් කරනවා ආය භාවනා කරනවා. ආන් ඒ විදිහට තමයි පංච නීවර යටපත් කරමින් භාවනා කරන්නේ කියලා. ඊට පස්සේ කුසල ධර්මයන් යෙදුනෝ වන්නෙමු. රැ පෙර යමේ පැසළු යමේ බෝධිපාක්ෂි ධර්ම දියුණු කරන්නේ මේ යෙදුන වන්නේ මේ මෙන්න මේ විදිහට හික්මිය යුතුයි කිව්වා. එතකොට එහෙනම් බලන්න දැන් කරුණ කීයක් තියෙනවද හික්මෙන්න බුදුරජාණන් වහන්සේ අදාළ විදිහට. පළවෙනි එක තමයි ඉන්ද්‍රිය සංවර කරගෙන සිටිය යුතුයි. දෙවෙනි එක තමයි ආහාර ගන්නකොට හොඳට ප්‍රතිවේක්ෂා කරලා ගන්න ඕනි. ඊළඟ එක තමයි පංච නීවරණ යටපත් කරමින් වාසය කරන්න ඕනේ. ඊට පස්සේ කුසල ධර්මයන් දියුණු කරගන්න. ඒ කියන්නේ පංච නීවරණ යටපත් කරනවා කියන්නේ කුසල ධර්මයන් දියුණු කරන්නේ සතිපට්ඨානේ දියුණු කරනවා කියන්නේ. කය කෙරෙහි සිහි පිහිටුවාගෙන වේදනාව කෙරෙහි සිත කෙරෙහි ධර්මයන් කෙරෙහි හොඳට සිහි පිහිටුවාගෙන වාසය කරන කුසල ධර්මයන් යෙදුනා කියන්නේ. ඊට පස්සේ රැ පෙර යා පසළ යම බෝධිපාක්ෂික ධර්ම දියුණු කරන්නේ. බෝධිපාක්ෂික ධර්ම කියේ සත්‍යස් බෝධිපාක්ෂික ධර්මයන් දියුණු කරන්නේ ධර්මෙන් වාසය කරන්න කියලා දේශනා කළා. එතකොට එහෙනම් බුදුරජාණන් වහන්සේ නිදිමතට ඉඩක් දීලා නැහැ මේ දේශනාව. එතකොට මේ දේශනාව කරන්න හේතුනේ මොකක්ද? ස්වාමීන් වහන්සේලා හෘදේ හිර පහයනකන් සැතපෙලා හිටියේ. එතකොට ආගේ නිසා බුදුරජාණන් වහන්සේ අදාළ හිම සැතපෙන්න යන්න එපා. රජවරු පවා, සිටුවරු පවා, සෙම්පති වේවා, එහෙම නිදාගත් අය ඒ රාජ්‍ය හොඳින් කරපු අය කවුරුවක්වත් නෑ එහෙම නිදාගෙන කියලා. ඉතින් රජවරු සිටුවරු පවා ඒ විදිහට හොඳ ගොඩාක් වෙලා නිදාගෙන ඒ රාජ්‍ය ඒ නායකත්ව ගන්න පිරිස ඒ නායකත්ව දාන පිරිසට ප්‍රියමනාප කෙනෙක් වුණා කියලා දකින්නේ නැහැ කිව්වා. ඒ ගී අය පවායේ විදිහට බුදුරණන් ආස දැකලා නැහැ කිව්වා. එළි වෙනකන් නිදාගෙන නින්දේ සැපට අහුවෙලා ඉන කෙනෙක් දිනු වුණා කියලා පිරිසට ප්‍රියමනාප වුණා කියලා පිරිස් පාලනය කරනවා කෙනෙක් සිද්ධ වෙලා නැහැ කිව්වා. ඉතින් ගෙහෙව් එකේ භික්ෂුවක් කියලා ඔබ ඒ විදිහට ඉර පායනකම් රැතපෙන්න ඉපා කියලා. මේ කුසල් ධර්මවල දිනුවක් ලබා ගන්න පුළුවන් කමක් නැහැ කියලා. ඉතින් ඒ නිසා ඔබ හිතේට ඉන්ද්‍රිය සංවර කරගෙන ඊට පස්සේ ආහාරයේ පවණ දැනගෙන වළඳමින් කුසල ධර්මයන් දිනු කරගනිමින් හොඳට බෝධිපාක්ෂික ධර්මයන් වඩන්න වාසය ගන්න කියලා දේශනා කළා. ඉතින් ওই විදිහට ඒ දේශනාවත් එහෙනම් හොඳට එහෙනම් මතක තියාගන්න ඕනේ. ඒකත් අපිට ගොඩාක් ප්‍රයෝජනවත් වෙන එහෙනම් දේශනාවක් නේද? එතකොට මේ දේශනාව නම් මොකද්ද? කුසල සූත්‍රය. එතකොට අද ඉගෙන ගත්ත පළවෙනි දේශනාව මොකද්ද? නකුල පිති සූත්‍රය. දෙවෙනි එක තමයි කුසල සූත්‍රය. ඊට පස්සේ තියෙන තව පොඩි දේශනාව මච්චික කියලා සූත්‍රයක්. මසුන් මරන්නාගෙන වදාළ දේශනය. එතකොට ඔන්න ඒක ප්‍රාණඝාතය ගැන කරන දේශනයක්. එතකොට මේ දේශනාව ප්‍රාණඝාතය කරන කෙනෙක්ට ගලපා ගැනීමට වටිනා දේශනාව. බුදුරජාණන් වදාළ බුදුරජාණන් කොසල් ජනපදයේ සංඝයා තමයි සාරිකාව වඩිනවා. එතකොට දැක්කා බුදුරජාණන් වහන්සේ යම් ප්‍රදේශයකදී මසුන් බදිමින් මසුන් මරමරා විකුණන මසුන් මරන්නක දුටුසේක. මරමරා බැද බැද විකුණන මිනිස්සෙක් දැක්කා. බුදුරජාණන් වහන්සේ එතනින් ගහක් කැටට වෙලා රුක්ස වෙනට ගිහිල්ලා අසනක වාඩි වෙලා භික්ෂුන් වහන්සේලාගෙන් අහනවා, මහණෙනි ඔය මසුන් බැද මසුන් මරමරා විකුණන්නව අර මසුන් මරන්නා දකිව්ද කියලා. දැන් එහෙම දේශනා ගොඩක් තියෙනවා. සිද්ධියක් දැක්කට පස්සේ ඒ සිද්ධිය මුල් කරගෙන බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට දේශනාවක් කරනවා.
ඉතින් මාළු මරන මිනිස්සේ මරමරා බද බද විකුණ මිනිස්සේ පාරේ දැක්කට පස්සේ බුදුරණන් මෙහෙම කෙනෙක් දැක්කද? එසේ ස්වාමීනි අපි දැක්කා කියලා. කීම හැගේද? ඒ මසුන් මරන්නේ මසුන් බද මසුන් මරමරා විකුණමින් ඒ ක්‍රියාවෙන් ඒ ජීවිකාවෙන් ඇත්වහනේ කියන්නේය අස්වහනේ කියන්නේ අස්වහනේ කියන්නේය කියාව රතේ කියන්නේයි කියාව යහනේ කියන්නේ කියාව මහත් භෝග සම්පත් ඇතුව භෝග සම්පත් පිරිවරාගෙන ඉන්නවා කියන එක ඔබ අහලා තියෙනවද කියලා මම ස්වාමීනි අපි නම් එහෙම අහලා නැහැ කියලා. එතකොට සත්වේ මාළු මරන මිනිස්සේ කවදාවත් හොඳ වහනෙක හොඳ දියුණුවක් භෝග සම්පත් ලැබුවා කියලා අහලා නැහැ කිව්වා ස්වාමීන් වහන්සේ. ඉතින් බුදුරජාණන් කිව්වා මහණෙනි මැනවි මහණෙනි මැනවි මමත් එහෙම කෙනෙක් නම් දැකලා නැහැ කිව්වා. මාළු වරන මිනිස්සෙක් දිනු වෙලා ඉන්නවා මමත් දැකලා නම් නැහැ කිව්වා. ඊට පස්සේ බුදුරයන් ආශ්‍රේ දේශනා කරනවා ඒට හේතුව මොකද්ද? ඒට හේතුව මොකද්ද කියලා නම් මහණියෝ මැරියෙන් පිණිස රැස් කරන ලද ඒ මසුන් ලාමකු වදක චිත්තේම සොයයි කියලා. ඒතර වදක චිත්තයක් ඒ සතුන් මරණ හිතක් එයාට තියෙන නිසා තමයි එයාට ඉතින් එහාට දිනුවක් ලබා ගන්න පුළුවන්කමක් නැත්තේ කියලා. ඊට පස්සේ බුදුරයන් ආශ්‍රය දේශනා කරනවා ගවයන් මරමරා විකුණන කෙනෙක් ඔබ අහලා තියෙනවා දිනුන වෙලා ඉන්නවා කියලා. ඊට පස්සේ බැටළුවන් මරණ කෙනෙක්, ඊට පස්සේ ඌරන් මරණ කෙනෙක්, ලිහිණි වැද්දෙක්, මුවන් මරණ කෙනෙක්, මුවන් මරමරා විකුණන කෙනෙක් දිනුනටපත් වෙලා ඉන්නවා කියලා ඔබ අහලා තියෙනවද කියලා. ඉතින් භික්ෂුන් වහන්සේලා කිව්වා අපි නම් අහලා නැහැ ස්වාමීනි කිව්වා. බුදුරජාණන් වහන්සේ වදාලා හරි මහණනි මැනවි කිව්වා. මමත් එහෙම කෙනෙක් නම් අහලා නැහැ කිව්වා. මේකට හේතුව මොකද්ද? ඔහු මැරීම පිණිස රැස් කරන ලදේ මුවන් ඒ සත්තු ලාමකු වදක චිත්තයෙන්ම තමයි හොයන්නේ කිව්වා. සතුන් මරන්න වදක සිතින් තමයි හොයන්නේ කිව්වා. ඉතින් ඒ නිසා තමයි යාට දිනුවක් ලබන්න බැරි කිව්වා. ඉතින් බුදුරජාණන් වහන්සේ ලස්සන ප්‍රකාශයක් කරනවා අන්තිමටම මහණෙනි යම් හේකින් මරණයට කැප කරලාද මිනිසෙකු ලෙස වදක සිතින් පාපී සිතින් බලයි නම් එහි විපාකය ගැන කවර කතාද කියලා. ඒ යම් කිසි කෙනෙක් තිරිසන් සතුන් දෙස වදක සිතින් පාපී සිතින් බලමින් සිටින හේතුවෙන් ඇත්වාහනයකින් නොයයි නම් අස්වාහනයකින් නොයයි නම් රථ වාහනයකින් නොයයි නම් මහත් භෝග සම්පත් නැතිව සිටී නම් ඊට පස්සේ භෝග සම්පත් බහුල කොට නොවසයි නම් යම් මෙහෙකින් මරණයට කැප වූ මිනිස්සෙක් මැරුවොත් කොහොම හිතේ සිද්ධ වෙයිද කියලා. සතෙක් මරලා එච්චර නම් ප්‍රාණඝාත මනුස්ස ඝාතනයක් කළොත් මොන වගේ සිද්ධ වෙයිද කියලා ඇහුවා. විපාක ගැන කවර කතාද කියලා ඇහුවා. එසේ එය ඔහුට දීර්ඝ කාලයක් අහිත පිණිස දුක පිණිස පවතින්නේ කය බිදී මරණින් පසු දුගති විනීපාතු නිරේ උපදින්නේම කියලා දේශනා කළා. එහෙනම් බලන්න ප්‍රාණ ඝාතය කළා කිසිම කෙනෙක්ට දියුණු වෙන්න පුළුවන් කමක් නැහැ. එතකොට දියුණු වුණත් ඒක බොහොම තාවකාලික දියුණුවක් විතරයි. ඉතින් ඒ නිසා බුදුරජාණන් වහන්සේ තිරිසන් සත්තු ගැන ওই විදිහට විස්තර කළා යම් විදියකින් මිනිස්සෙක් මැරුවොත් එහෙම එයාට මොන වගේ විපාක හම්බෙයිද කියලා. නිරේ දුගති උපතක් කරා යන්නේ කර්මයේ හේතු වෙනවා කියලා. ඒකට හේතුව මොකද්ද? වදක සිත පවත්වීම කියලා. මරණ සිත පැවැත්වීම කියලා. ඉතින් ඒ නිසා අපිට මේ දේශනාවත් අපේ දැන් සිල්පද රකින්න ප්‍රාණඝාතයෙන් වැළකීමේ සිල්පදේ. ඉතින් ඒ සිල්පදේ රැක ගන්න අපිට මේක බොහෝ සෙයින් උපකාරී වෙන මරණ සිතක්වත් අපි උපදව ගන්න එක අපිට අයහපත පිණිස ඒ සිත පවතිනවා. ඉතින් ඒ නිසා අපි ඒතර සිත උපදවගෙන ගොඩක් හේමනම් අකුසලේ කරවුවොත් එහෙම ගොඩාක් අපිට විපාක ලබනවා. ඉතින් ඒ නිසා ඒ සිතක්වත් අපි ඇති කරගන්නේ නැහැ කියලා තමයි හික්මෙන්න ඕනේ. ඉතින් ඒ නිසා මච්චික සූත්‍රයේ තියෙන්නේ ඒ කරුණ තමයි අපි ගන්නට ඕනේ. ඉතින් අද දවසේ අපිට පන්තියේ තියෙන කාල වේලාව අවසන් වෙනවා. එතකොට අද දවසේ අපි ඉගෙන ගත්ත සූත්‍ර තුනක කරුණු නේද?
නකුල පිතු සූත්‍රය ඉගෙන ගත්තා. කුසල සූත්‍රය අපි ඉගෙන ගත්තේ මොනවා ගැනද? නිින්ද ගැන. නිදා ගන්න උදේ පාන්දර හිරු නැගෙනතෙක් සැතපෙන්න නිදා ගන්න එපා. එහෙම නිදාගෙන දිවුරු වෙච්ච කෙනෙක් ලෝකේ නැහැ. පිරිසට නායකත්වය අරගත්ත කෙනෙක් එහෙම කෙනෙක් නැහැ ලෝකේ. ඒ නිසා මේ ධර්මයේ පුරුදු කළා ඒ විදිහට නිදාගෙන ධර්මයේ පුරුදු කළා ජයගත්ත කෙනෙකුත් ලෝකේ නැහැ. ඒ නිසා හොඳට නිදි වරාගෙන පංච නීවර යටපත් කරගෙන බණ භාවනා පුරුදු කරගන්න කියන කාරණේ දේශනා කළා. ඊට පස්සේ මච්චික සූත්‍රයේ දේශනා කළා සත්තු මරණ කෙනෙක් කවදාවත් දිනු වෙලා නැහැ කියලා. ඉතින් ඒ නිසා මනුස ඝාතනයක් කළොත් එයාගේ දිනුව ගැන කවර කතාද කියලා. ඉතින් ඒ නිසා බුදුරජාණන් වහන්සේ වදාළ මේ සියලු කාරණා අප සියලු දෙනාටත් ආර්ය සත්‍ය අවබෝධ කරගන්නම උපකාරයක්ම වේවා. සාදු සාදු. සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. සාදු සාදු සාදු. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. සාදු සාදු සාදු. සාසාදු අනුමෝදාමි. සාමිනාකතම් පුඤ්ඤමයි හන්දා. සාසාදු අනුමෝදිතේ. සාදු සාදු අනුමෝදාමි. ඕකාස ద్వාරත්තේන කතං සබ්බං අච්ඡයන් කමතමේ බන්ති. කමාජ්ජෝතස් සමාම් බන්ති. දුතියම් පියෝකාස සමාම් බන්ති. තතියම් පියෝකාස සමාම්. චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධ කරගන්න වාසනාව දා වේවා.